හොඳයි දරුවනේ දැන් අපි කතා කරන්න හදන්නේ විකේතකරණය ගැන. දැන් අපි කලින් කතා කරපු තේ ආකේතකරණය ගැන. ආකේතකරණය කියලා කිව්වේ සංඥා සංකේත ඇසුරින් පණිවිඩයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය. එහෙම නැත්නම් sannivedakayage හිතේ තියෙන අදහස් සංඥා සංකේත බවට පත් කරලා පණිවිඩයක් හදනවා නම් ඒකට කිව්වා ආකේතකරණය කියලා. දැන් මේ අපි කතා කරන්නේ විකේතකරණය ගැන. විකේතකරණය කියලා කියන්නේ ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් sannivedakaya විසින් පණිවිඩයක් එවනවනේ. එවන්නේ සංඥා සංකේත විදියටනේ. ඒ සංඥා සංකේත විදියට එවන පණිවිඩය වටහා ගැනීමේ ක්‍රියාවලියට කියනවා විකේතකරණය කියලා. ඔයාලා දැන් ඔය කැමරාව ඉස්සරහා, ඔයාලා දැන් ඔය ෆෝන් එක ඉදී නැත්තම් පරිගණක යන්ත්‍රයේදී ඔයගොල්ලෝ කරන්නේ විකේතකරණය. සංඥා වටහා ගැනීම. තේරුණා? දැන් මම ඔයාලට සංඥා විදියට නෙවන්නේ මොන සංඥා දෙවන්නේ? සංඥා වර්ග දෙකක් තියෙනවා. වාචික සංඥා, ශබ්දමය සංඥා, රූපමය සංඥා. සමහරලාට රූපමය සංඥාත් අපි පෙන්වනවා. ඒක තේරුම් ගන්නවා නම් ඒකට කියනවා විකේතකරණය. හරිද? එක වචනයෙන් එක පාරින් තේරුම් ගන්න. සන්නිවේදකයෙකු සංඥා සංකේත ලෙස ලබා දෙන පණිවිඩයක් ග්‍රහණය කර ගැනීමේ ක්‍රියාවලිය විකේතකරණය. දැන් එතකොට මම මෙතන මෙහෙම අපි හිතමු මෙහෙම මූණක් ඇඳ කියලා. මම මේක ඇඳා කියලා කියන්න ආකේතකරණය. මං කරේ. දැන් ඔයාලා මේක තේරුම් ගන්න ඕන. ඔයාලා මේක තේරුම් ගන්නවා කියන්නේ විකේතකරණය. දැන් පැහැදිලි. අපි මේක වෙනස් කරොත් දැන් මගේ හිතේ තියෙනක මං ඇඳ මං කරේ මොකද්ද? ආකේතකරණය. ඔබ මොකද්ද කරේ? ඔබ මේක තේරුම් ගන්නවා විකේතකරණය. පැහැදිලිද? දැන් අපි මේක ආය වෙනස් කරයි කියමු. මෙහෙම වෙනස් කරයි කියමු. මෙහෙම වෙනස් කරයි කියමු. එතකොට මම කරේ මොකද්ද ආකේතකරණය? ඔබ කරේ මොකද්ද? ඔබ දැන් මේක තේරුම් ගන්නවා. නේ? අඬන මූණක්. එහෙම නැත්නම් එපා වෙච්ච මූණක්. එතකොට ඒක ඔයාලා තේරුම් ගත්තා නම් ඒකට කියනවා විකේතකරණය කියලා. එහෙනම් සන්නිවේදකයා විසින් තමයි ආකේතකරණය කරන්නේ. ග්‍රාහකයා විසින් විකේතකරණය කරගන්න. පැහැදිලිද? හරි. එහෙනම් පොඩි සටහනක් ලියමු. මාතෘකාව ලියා ගන්න. විකේතකරණය. 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 සංඥා සංකේත ලෙස. සංඥා සංකේත ලෙස. සංඥා සංකේත ලෙස නිර්මාණය වී, නිර්මාණය වී, සංඥා සංකේත ලෙස නිර්මාණය වී ග්‍රාහකයෙක් වෙත ලැබෙන සංදේශයක්, ග්‍රාහකයෙක් වෙත ලැබෙන සංදේශයක්, ග්‍රාහකයෙක් වෙත ලැබෙන සංදේශයක්, ග්‍රාහකයෙක් වෙත ලැබෙන සංදේශයක් ග්‍රහණය කර ගැනීමේ ක්‍රියාවලිය, ග්‍රහණය කර ගැනීමේ ක්‍රියාවලිය, ග්‍රහණය කර ගැනීමේ ක්‍රියාවලිය විකේතකරණය ලෙස හැඳින්විය හැක. විකේතකරණය ලෙස හැඳින්විය හැක. විකේතකරණය ලෙස හැඳින්විය හැක. විකේතකරණය සිදුවන්නේ, විකේතකරණය සිදුවන්නේ, විකේතකරණය සිදුවන්නේ ග්‍රාහක පාර්ශවය තුළය. විකේතකරණය සිදුවන්නේ ග්‍රාහක පාර්ශවය තුළය. ග්‍රාහක පාර්ශවය තුළය. අප වෙත ලැබෙන, අප වෙත ලැබෙන, අප වෙත ලැබෙන ඕනෑම, අප වෙත ලැබෙන ඕනෑම පණිවිඩයක්, ඕනෑම පණිවිඩයක්, ඕනෑම පණිවිඩයක් සකස් වී ඇත්තේ, සකස් වී ඇත්තේ, සකස් වී ඇත්තේ විවිධ සංඥා සංකේත වලිනි. විවිධ සංඥා සංකේත වලිනි. විවිධ සංඥා සංකේත වලිනි. එම සංකේත වලින්, එම සංකේත වලින්, එම සංකේත වලින් කියවෙනදී, එම සංකේත වලින් කියවෙනදී අවබෝධ කර ගැනීමට, එම සංකේත වලින් කියවෙනදී අවබෝධ කර ගැනීමට, අවබෝධ කර ගැනීමට ඒවා අර්ථකථනය කරගත යුතුය. අවබෝධ කර ගැනීමට ඒවා අර්ථකථනය කරගත යුතුය.
අර්ථකථනය කරගත යුතුය. එසේ සංඥා සංකේත ලෙස ලැබෙන පණිවිඩ සංඥා සංකේත ලෙස ලැබෙන පණිවිඩ අර්ථකථනය කරගෙන එම පණිවිඩයේ කුමක් දැයි යන්න අවබෝධ කර ගැනීම විකේතකරණ ක්‍රියාවලිය ලෙස හැඳින්වේ. විකේතකරණයේදී ග්‍රාහකයාගේ සංජානන හැකියාව සාක්ෂරතාව මාධ්‍ය සාක්ෂරතාව අත්දැකීම් පසුතලයේ වැනි ලක්ෂණ වැදගත් වෙයි. අත්දැකීම් පසුතලයේ වැනි ගුණාංග වැදගත් වෙයි. හරි. උදාහරණ ලියා ගන්න. සංකේත සමූහයක් ලෙස. කෙටි පණිවිඩයක් තේරුම් ගැනීම. හරි. පැහැදිලිද ඔයාලට දැන්? දැන් ඔන්න ඔයාලට මගේ පාඩම 2021 ගේ දරුවන්ට හොඳටම විකේතකරණය කරගන්න පුළුවන්. 2022 ගේ දරුවන්ටත් පුළුවන්. 23 දරුවෝ ටිකක් අපහසුයෙන් වගේ ඒ දැන් නම් තේරුම් ගන්න පුළුවන් යත් 23 දරුවෝ. ඔය විදියට ඔයාලා නිතරම කරන්නේ මම දෙන සංඥා සංකේත වචන වාක්‍ය නේද තේරුම් ගැනීමේ ක්‍රියාවලිය. අන්නේ ඕනෑම සංකේතයක් ඕනෑම සංදේශයක් රූපමය වෙන්න පුළුවන්, දර්ශනමය වෙන්න පුළුවන්. තේරුම් ගැනීමේ ක්‍රියාවලිය, වටහා ගැනීමේ ක්‍රියාවලිය, අර්ථකථනය කර ගැනීමේ ක්‍රියාවලිය විකේතකරණය ලෙස හඳුන්වනවා. පැහැදිලිද? හොඳයි. එහෙමනම් අපි නැවතත් කෙටි සටහනකින් මුණ ගැසෙමු. ආයුබෝවන්.